මේක නිතරම කියලා තියෙනවා මොකද්ද මේ කතාව කියලා තියෙනවා මේ රුසියානු කෙටි කතාවක් තියෙනවා ඒක අහලා තිනවා කවුද මෙතන ඉන්න අය කවුරුත් අහලා නැහැ නේ ඒ කෙටි කතාව විදිහට අවුරුදු 80ක මහල්ලේ මේ මහල්ලා ඉගෙනගෙන රැකියාවල් කරලා කවුලේ දරුවන් මේවා කරලා දැන් වයසට ගිහිල්ලා දැන් එයා තනියෙන් ඉන්නේ එයා පාරේ යනකොට එයා දකිනවා බයිසිකල් රිම් එකක් වැටිලා තියෙනවා බයිසිකල් රිම් එකක් වැටිලා තියෙනවා බයිසිකල් රිම් එක දැක්කහම එයාට මතක් වෙනවා එයාට මුළු ජීවිත කාලෙම කරන්න ඕන වෙලා තියෙන මොකක්ද අර බයිසිකල් රිම් එකට අර කෝට්ටක් දාගෙන ඉලවයි අර මුළු ජීවිත කාලෙම එයා බලාපොරොත්තු වෙලා තින්නේ ඒ නිදහස හැබැයි අවුරුදු 80ක් තිස්සේ එයාට ඒක කරන්න හම්බ වෙලා නැහැ හැබැයි දැන් මේක යනකොට එයාට මේ හිතෙනවා මම මේක කරන්න ඕනේ කියන්නේ මේක පැදලා හැබැයි මේ යනකොට එයාට හිතෙනවා දැන් මේක කරොත් මිනිස්සු මට මාව පිස්සෙක් කියලා හිතයි හරි අනිත් මිනිස්සු මං ගැන මොන හරි හිතයි දැන් එයා ඉතින් ආපස්සට එහෙම යනවා ආය ආසාවට ඇවිල්ලා ආය හැරිලා යනවා අල්ලන්නේ නැහැ එයාගේ මේ කෙටි කතාවේ වෙන්නන එයාගේ මනෝභාවය හරි එයා එක තැනකදී අර අනිත් මිනිස්සු කරන හිතන එක අමතක කරලා මොකද ඒ සීමාව පැනලා ජීවිතේ පළවෙනි වතාවට අර බයිසිකලින් එක ඒ වෙලාවේ තමයි ඇත්තටම එයා ජීවත් වෙච්ච මොහොත හරි තේන්න එතකොට අපි සමාජයලා අපි හිතුවට අපි ජීවත් වෙනවා කියලා කියන්නේ මේ අපි මහා විශාල විශේෂ දේවල් ටිකක් කරලා නෙමෙයි අපි හිතනවා අපි මහා විශේෂ වැදගත් පුද්ගලයෝ කියලා. මොකක් හරි මේ වැදගත් ටිකක් කරන්න ඇවිල්ලා ඉන්න මහා වැදගත් මිනිස්සු ටිකක් කියලා. එහෙම එකක් නෑ ඇත්තට. ඔබලා මැරුණට පස්සේ කී දෙනෙකුට ඔබලා මතක තියෙන්නේ? මැරෙන්නේ නෝ නේ පෙන්ෂන් ගිය හැටි උම්. ඔක්කොම අමතක කිරි. ඒක තමයි කියන්නේ අපි මේ මහා වැදගත් කියන්නේ අපි දැන් ඔන්න බලන්න සමහරවිට අපි මේ හුඟක් වෙලාවට ඕගොල්ලෝ කරන හුඟක් වෙයි දැන් සමහරවිට විඥාන කියන්නේ මේ හුඟක් මේ කියන්නේ අපි මේ මරණින් මත් ජීවිතයක් ඒවා මොකක්වත් විශ්වාස කරන්නේ නැති අපි හිතමු මේ අර මේ නිරාගමික මිනිස්සෙක් ඉන්නවා කියලා. ඒ මිනිස්සයාත් වද වෙන්නේ මොකක්ද නේද? මේ මැරුණට පස්සේ අනිත් මිනිස්සු මං ගැන හිතන් ඉන්නේ විදිය ගැන. මැරුණට පස්සේ මේ මිනිස්සු මං ගැන මොන විදියට හිතන් ඉඳීද මොන විදියට බලන් ඉඳීද? තේමනද මම මේ කියන්නේ හදන කතාව? ඒ තරම් මාන්නේද? ඔව් ඒ තරම් මාන්නේ තමයි තියෙන්නේ. හරි. අන්න ඒ වගේ එකක් ගැන හිත හිතා තමයි මේ හැම වෙලාවම වද වෙන්නේ. ඔව් එතකොට මේ මහා වැදගත් මිනිස්සෙක් කියලා ගන්න එපා. ඔබේ ජීවිතේ තියෙන මේ පුංචි පුංචි දේවල් වල මේ දවසක් ඇතුළත කරන පුංචි පුංචි දේවල් වල විතරයි මොකද්ද? ඇත්තටම සතුට කියන එක තියෙන්නේ. ඒ දා දවසේ තියෙන පුංචි දේවල්. ඒවා ලොකු දේවල් නෙමෙයි. මහා ලොකු අමාරු ප්‍රශ්නයක් හදාගෙන ඒ අමාරු ප්‍රශ්නේ විසඳීම තුල නෙමෙයි තියෙන්නේ. මේ කතාව ඔබ හරියට තේරුම් ගත්තොත් හරි සමහරට ඕගොල්ලන්ට අතුගානක ත්‍රාසය විඳින්න පුළුවන්. මොකක් හරි කෑමක් හදන එකේ ත්‍රාසය විඳින්න පුළුවන්. කෑම කණේක රසයෙන් නින්දා. පාරේ නිකන් ඇවිදගෙන යන එකත් රසයෙන් නින්න පුළුවන්. හරි. දැන් ඒක වෙලා කරන්න බැරි වෙලා තියෙන්නේ. දැන් මම මෙහෙම ඕගොල්ලන් මෙහෙම එකක් අහන්න. ඕගොල්ලෝ දිහා කවුරුත් බලාගෙන නැත්තා. වෙන කවුරුත් ඕගොල්ලෝ කරන ඒවා දකින්නේ නැත්තා. මේ කරන දේවල් වලින් කීයක් ඕගොල්ලෝ කරයි? මේ කරන දේවල් වලින් කොච්චර කීයක් ඕගොල්ලෝ කරයි? හොඳට බලන්න. හොඳට හිතන්න. නින්ද මේ කතාව ඒ කියන්නේ මේ සංකීර්ණ නෑ. ඕගොල්ලන්ට පුළුවන් මේක සරල කරගන්න. හරි. ඒ මනස සරල වෙනකොට ඉතින් මම අද බොහොම අර දාර්ශනික කතා කියන්නේ කියන්නේ සියුම් මේවා ඒ වonnan කියන්න පුළුවන්. හැබැයි ඒවා කියවන්න කියා ඒවා ඕන තේරුම් ගන්න තරම් මේ මනස විවෘත වෙන්නේ නැහැ අර වගේ අවුල් සහගත තැනක ඉන්නකොට. ඒ මනසේ නිදහස එනකොට ඊටු ටික මනස සම්බන්ධයෙන් බොහොම පහසුවෙන් බොහොම සැහැල්ලු ඉතා ඉක්මනට තේරුම් ගන්න සමනස් කොච්චර කතා දැනගත්තත් නැහැ මේක ලියාගෙන. ඔව් ඒ කියන්නේ මේක ප්‍රායෝගිකව වෙන්න ඕනේ ජීවිතේ දැන් කියන්නේ ඔබ දැන් අද මේ දේශනේ අහලා ඒක ජීවිතේට ඒක වෙනසක් වෙන්න ඕනේ ඇත්තට නේ. ඒක වෙනසක් වෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? සම්මුෂ. ඔව්. එතන ඇතුලේ සතුටින් ඉන්නවනේ මේක මෙහෙමයි කවුරු හරි කියන්නේ සතුට කියන එකට අහු වුණොත් ඒක නිවරට බාධාක් වෙනවා ඒ කියන්නේ නිවරට බාධාක් කියන්නේ කොහොමද නෑ එයාට හැම වෙලාවෙම බය තියෙනවා මේ මම මේ ගත කරන සතුට කොයි වෙලාවෙ හරි නැති වෙන්න පුළුවන් කියලා හවුද නැද්ද
එතකොට එයා හැමේලාම වැඩ කරන්නේ. දැන් අපි හැමෝම අපි අපි යාට කැමැත්තෙන් ওই කියන විදිහට අපි කැමැත්තෙන් යමක් කරනවා කියන. අපි කැමැත්තෙන් කරන රැකියාව. දැන් උදාහරණ ගත්ත කැමැත්තෙන් කරන රැකියාව. ඔරේ රැකියාව යා කරන්නේ බොහොම කැමැත්තෙන්. හරිද? එතකොට හැමේලාම යා රැකියාව තුලදී යාට එන අදහස තමයි මේක මට හෙට අහිමි වුණොත් මොකද වෙන්නේ කියලා. ඒ බයත් එක්ක තමයි ජීවත් වෙන්නේ. හරිද? ඒක තමයි ඒක ගැටලුව. ඒක මේන්ටේන් කරන්න. ඇත්තටම හරි විදිහට ගත්තොත් දැන් මේක දෙවෙනි පීවර. දැන් අහපු ඉන්න දැන් ඔන්න ඊළඟ පීවරට යනවා. සතුටින් ඉන්න තියෙන ඕමනාව නැති කරපු මිනිස්සුෙකුට විතරයි සතුටින් ඉන්න පුළුවන්. සතුට බලාපොරොත්තු වෙන්නේ නැති තැනකදී විතරයි සතුටින් ඉන්න පුළුවන්. ඒ හේතු සාමාන්‍යයෙන් මොකද? සතුටට එක්කම දුක කියන එක තියෙන්නේ. නෑ, ඒ සතුට නැති වෙයි කියන බය හැමලම තියෙනවා. බය තියෙනවා. ඒ කියන්නේ සතුට විඳින විඳිනත් එක්කම මොකද්ද? අර බයත් එක්කම තමයි විඳින්නේ. තේරුම් ගත්තොත් ඒක ඔව් ඉතින් ඒක තමයි මේ කරන්නේ. ඒක තමයි මම කිව්වේ. දැන් අපි අපේ මනසේ තියෙන මේ වගේ සියුම් ස්වභාවයක් අපි තේරුම් ගන්න. සතුටක් බව දැනගන්න මේක විතරක් ඇති. ඒ කියන්නේ හරි මම දැන් ඒක එහෙමයි. ඔව් මම ඒ වෙලාවේ සතුටින් හිටියා, දුකෙන් හිටියා. ඒ දැනගත්ත කියන එක විතරක් ඇති. එතනින් එහාට ඒක සමහරක් වෙනවා. දැන් එතනින් එහා ටික දහන්නේ. දැන් මම ඒ සමහරක් වෙනවා තේරෙනවා. අර දැනගත්තාම ආවේගය අඩු වෙනවා කියන්නේ එතනින් එහාට දැනෙන්නේ නැහැ. ඔව්. ඇත්තටම දැන් යාලි දැන් ඊළඟ තැනට අපි යන්. ඇත්තටම අපිට සතුට සහ දුක දැනෙන්නේ කොහොමද? සිතුවිලි. කොහොමද අපි සතුට සහ දුක හදාගන්නේ? අපි මොකද කරන්නේ? නෑ, ඒ කැමැත්ත අකමැත්ත කොහොමද හදාගන්නේ? According to me. අන්න ඔතන තමයි ඊළඟ කතාව තියෙන්නේ. හොඳට බලන්න, ඔගොල්ලෝ සතුට හෝ අසතුට, කැමැත් හෝ අකමැත්ත හදාගන්නේ කොහොමද? හදාගන්නව නෙමෙයි හැදෙන්නේ කොහොමද? ඒක ඇත්තටම කතාවක් විදිහට තමයි ගොඩනැගෙන්නේ. එන මනස තුල ගොඩනැගෙන කතාවක් විදිහට. හරි. මොකද හොඳට බලන්න, ඒක කතාවක්. ඒ කියන්නේ මනෝමය වශයෙන් ගොඩනැගෙන කතාව. ඒ මනෝමය වශයෙන් ගොඩනැගෙන කතාව තුල තමයි මොකද? බය, සතුට, ප්‍රාසය ඔක්කොම ගොඩනැගෙන. ඒ කියන්නේ කොහොමද හැඟීමක් කියන්නේ මොකද්ද? ඇත්තටම හැඟීමක් කියන්නේ සිතුවිලි. මොකද සිතුවිල්ල ඒක කතාවක් නේද? කතන්දරයක්. ඒක චිත්‍රපටියක් වගේ. ඒක කතන්දරයක්. ඒක කොහෙද තියෙන්නේ? ලේසිලි කියන්නේ හිතේ තියෙනවා. ඒක කතාව. කතන්දරයක්. හරි. එතකොට ඒ කතන්දරේ තමයි මොකද්ද? ඕගොල්ලෝ සතු. ඒ කියන්නේ හැඟීමක් කියන්නේ බොහොම සරලව කතාවක්. කතන්දරයක්. ඒක චරිත ඉන්නවා, සිදුවීම් තියෙනවා. හරි. එතකොට ඒකේ ඒ ඒක චිත්‍රපටියක් වගේ හැදෙනවා. ඒ හැදෙන එකට තියෙන ඒ කියන්නේ ඒකදී අපි මොකද්ද කරන්නේ? අපි ඒක අමතක කිරීමක් කරනවා. මොකද අමතක කිරීම? ඒක නිකන් චිත්‍ර රූපට එක චිත්‍ර රූපයක් කියලා අමතක කරනවා. ඒ අමතක කිරීම තුළ තමයි අපිට මොකද්ද? ඒ හැඟීමට බර ගන්න පුළුවන්. හැඟීම් බර කර ගන්න පුළුවන්. එතකොට හැඟීම් බර වෙනකොට තමයි මොකද්ද? සතුට, ත්‍රාසය, කුතුහලය, කෝපය ඔක්කොම එන්නේ. හරි. ඒ කතාවක් තියෙන්නේ. හරි. එතකොට මේ කතාව හරියට තෝරගන්න. ওই කතාව තමයි බොහොම සංකීර්ණ පාලි වචනයක් දාලා සංකාර කියලා කියන්නේ. හරි. එලියන් කෙනෙක් වගේ ඒක බලන්න කියන එකද? එතකොට ඒක දකින්නවනේ. ඔව්, දැන් ඒක ලෙවල් දෙක කීපයක් තියෙනවා. පළවෙනි ලෙවල් එක තමයි ඕව ගැන වැඩි හිතන්නේ නැතුව මේ සියල්ල භෞතිකේ අරම මේ ඔක්කොම තියලා ඒක දිහා නිකන් අර මනුස්ස සංහතිය දිහා මේ පොතුවේ දිහා එලියන් කෙනෙක් වගේ බලන එක. ඒ බලනකොට ඕගලන්ට තේරෙනවා මේ සංස්කෘතික කතා, ආගමික කතා, මේ පිස්සු කතා ඔක්කොම ටික තේරෙනවා. හවුද නැද්ද? තේරෙන්න ගන්න. මේක නෑ කියලා දුක් වෙන එක නෑ. අන්තයක්. ඔව්. එහෙම වෙලාවකට හිතෙනවා මේකත් අන්තයක්. ඔව්, ඒකත් අන්තයක්. ඉතින් ඒකම පේනවනේ, කට්ටියක් යනවා භාවනා කරන්න යනවා, කට්ටියක් නිවන් දකින්න හදනවා, කට්ටියක් සූසයිඩ් කරගන්නවා මේක වැඩක් නැහැ කියලා. ඉතින් ඕම උඩ එලියන් ඉඳලා බැලුවම මේ ටිකක් පේනවනේ ඕගලන්ට. කට්ටිය කඩාඩා ඉන්නවා මේ මොන කරදරයක්ද කියලා. ඒකට සිහියෙන් ඉන්නවා කියන්නේ ඒක. ඔව්. ඊට පස්සේ අපිට ඕක ඔතනින් ඇවිල්ලා ආයෙ බොන්න බලනකොට අපිට වෙනවා මොකද්ද මේ ඔක්කොම කතා ටික මොකද්ද? අපි මේ මානසික චිත්‍ර ටිකක් තමයි මවාගෙන ඉන්නේ. මේ මොහොතේ බලන්න මේ දැන් මේ මොහොතේ ඔබට තියෙන ප්‍රශ්නේ මොකක්ද? මේ දැන් තියෙන ප්‍රශ්නේ මොකක්ද? දැන් මොකද්ද ඔයගලන් තියෙන දැන් ප්‍රශ්නේ? මොකක්ද දැන් තියෙන ප්‍රශ්නේ? දැන් මේ කියනකොට හිතන්න පටන් ගන්නවා. ප්‍රශ්නයක් හදනවා. ඒ කියන්නේ කතාවක් හදනවා.
කතාවක් හදලා දැන් හෙට මොන හරි වෙයිද දන්නේ නැහැ ඊළඟ අවුරුද්ද මොනවා කතාවක් හදනවා දැන් බලන්නේ කතාව හැදෙන විදිහ ඊට පස්සේ ඔන්න ප්‍රශ්නයක් හදනවා දැන් ඉතින් ඔය වගේ හදපු කතාවට දෙන්න වෙන්නේ හදපු උත්තර අන්න ඕකෙන් තමයි ආගම බිහි වෙන්නේ ඉතින් හදපු කතාවලට මොනවාද හදපු උත්තර නිකන් වෙන්නේ මවාගත්තු කතාවලට මොනවාද හම්බෙන්නේ හරිද මවාගත්තු කතාවලට හම්බෙන්නේ මොනවාද මවාගත්තු උත්තර එතකොට මේ මවාගත්තු උත්තර වලින් තමයි ආගම ඔය ඔක්කොම එන්නේ ඒ මාවගත් කතාවල දෙන මාවගත් උත්තර.